Welcome to eBay channel. eBay secret questions. eBay ke rahasya prashna. Ye mukadda. Ogalata ithana athi mukadda me rahasya prashna meke mukadda ogalata thiyena wedagathkama. Meka wedagathma deyak. Okulange eBay account ekak block unoth hari ekko verify karanna ahana prashna tikak thamai meka. Samara katti dannawa athi samara katti meka fill karala athi. Habai mukadda kiyala danne nathuwa athi. Right, මට මේකේ ඇත්තරම වීඩියෝ කරන්න මට ඔලුවට ආවෙත් නැහැ. හැබැයි මගේ session එකට ආපු මල්ලි කෙනෙක් හිටියා. යා අර කලින් කිව්වාගේ class එකකට ගිහිල්ලා මම class කියලාම කියන්න මොකද ඒක පන්ති තමයි. හරිද? පන්ති විදිහටනේ කරන්නේ. ඉතින් පන්ති එකට ගිය කෙනෙක් ආවිල්ලා තිබ්බා දවස් 30ක sorry දවස් sorry මාස දෙකකට වගේ sales මුකුත් sorry දවස් මාස දෙකකට sales කරලා නැහැ. activity එකකුත් නැහැ. එතකොට යාගේ එකක් මාත් එක්ක ඩිස්කස් කරන්න යද්දි මෙන්න මේ ප්‍රශ්න ටික ඇහුවා. එතකොට සාමාන්‍යයෙන් අලුතෙන් තියෙන account එකක sales කරන එක්කෙනට මේ වගේ ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන් මාස 3ක් ගියාම අනිවාර්යෙන් මේක එනවා. right අපි බලමු මොකද්ද මේ අහන විදිය මොනවද මේ ප්‍රශ්න ටික මේක fill කරගන්න විදිය කොහොමද මෙතන ඔයා මේක memorize කරගන්නේ කියලා. right එතකොට ඔයා ඩිස්කස් කරන්න යද්දි හරි log වෙනකොට හරි අලුත් account එක මාස 3ක් ඇතුළත මෙන්න මේ වගේ තියෙනවා pick your secret questions කියලා. මම මේක session එක කරන ගමන් ආපු නිසා මගේ මල්ලිගෙන් උත් අහලා තමයි එයාගේ නම තරින්ද දිල්ෂාන් එයාගෙන් අහලා තමයි මම මෙන්න මේ ටික ගත්තේ. right එතකොට pick your secret questions වාට කියනවා මෙතනින් ප්‍රශ්න තුනක් අපි ගන්න ඕන. කියන්නේ වාට තේරෙනවා ඉතින් layers තුනක් වගේ ප්‍රශ්න තුනක් තියෙන මේ තුන ඒගොල්ල සැරින් සැරේට අහනවා ඔයාව confirm කරගන්න. right එතකොට මෙන්න මේ ප්‍රශ්න තුනක් තියෙන මේ තුනට උත්තර දෙන්න ඕන. කොහොමද කියලා මෙන්න මේව ටික කරගෙන මේ උත්තර දෙන්න ගියාම නිකන් හිතන විදිහට උත්තර දෙන්න යන්න එපා. මුලින්ම නෝට් පෑඩ් එක ඕපන් කරන්න. ඒක සේව් කරගන්න සීක්‍රට් ක්වෙක්ෂන් eBay කියලා. ඒක මෝස්ට් ඉම්පෝර්ටන්ට් දෙයක් විදිහට ඔයාගේ හැමදාම බලන තැනක හරි එක්ක නැති වෙන තැනක තියාගන්න. නැත්තම් මේ ක්වෙක්ෂන් ටික ඒකේ දාගෙන ෆොටෝ එකක් හරි ගහගෙන තියාගන්න. හරිද? එතකොට මෙන්න මේකෙදි ෆිල් කරනකොට අනුගමනය කර යුතු පිළිවෙල ටිකක් තියෙනවා. මම එක කියන්නම්. නැත්තම් වැරදින අවස්ථා තියෙනවා. right මෙතන එක පළවෙනි එක්සැම්පල් එකට මම අරගෙන තියෙනවා name your first pet වාගේ සුරතලාගේ නම මොකක්ද කියලා. හරිද? එතකොට මේකෙදි ඔයා දාන්න එපා ලංකා විදියට අපි හිතමු කවුද ලංකාවේ බල්ලොන්ට කියන නමක් හිතුනොත් චූටි බූටි සුදු අන්න එහෙම දාන්න යන්න එපා. මොකද මේක ඉංග්‍රීසි ප්ලැට්ෆෝම් එක හදලා තියෙන එකක්. ඒගොල්ලෝ පික් කරන්නේ ඒගොල්ලන්ට මතක් වෙන විදියට. ඒ කියන්නේ සෝරි ඒකේ ඩේටා දාලා තියෙන විදියට. එතකොට මේකට ඉංග්‍රීසි නමක් දෙන්න. ටොමි එතකොට බොබි පිටි සිටි සෝරි සිටි නම් එන්නේ පිටි පෙටි ඔන්න වගේ නම් තියෙන ඕන තරම්. ටොම් හරි මොන ඕන නමක් දෙන්න. එතකොට වාට දෙන්න ඕන eBay එක sorry මේකේ ඉන්න bot recognize කරන නමක්. හරිද? එතකොට මෙතන සාමාන්‍ය ටොම් කියලා දුන්න කියලා හිතන්න වන්නේ විදිහට දෙන පළවෙනි question. එතකොට ඒක ඒ විදිහටම ඔයාගේ notepad එකේ දාගන්න name your host pet ටොම් හරි බොබ් හරි මොකක් හරි නමක් ඒ විදිහට දාගන්න. right ඊට පස්සේ කිය මම පෙන්නන්නම් මෙන්න මේ වගේ තමයි අනිත් question ටික ඉන්නේ. මම ඒකට 2 3 එකම fill කරන්න යන්නේ නැහැ කී ඔයගලන්ට මේකෙන් වාට select කරගන්න පුළුවන්. එතකොට first company you work for you work කරපු company එක ඉංග්‍රීසි නමකින් තියෙනවනේ ඉංග්‍රීසි නමකින් දාගන්න. ඒකත් set වෙන්නේ නැත්නම් model of your first car. first car එකේ model එක දාගන්න. ඔතන කාය ගන්න නැත්නම් ඒත් නම දාගන්න. BMW BMW දාගන්න. Toyota Toyota දාගන්න. අන්න ඒ වගේකත් දාගන්න පුළුවන්. ඒතර දෙවෙනි ප්‍රශ්නේ හරි කියලා හිතන්නකෝ. ඊට පස්සේ අනිත් එකට යන්න. ඊට පස්සේ first name of your best friend. ඔයාගේ හොඳම යාළුවගේ නම. ඒ නමත් අර මං කිව්වා වගේ නිකන් අద్భుත නමක් දාන්න යන්න එපා. තේරෙන නමක් දාගන්න. ඒකත් ඔයාට හරි කියන්න නැත්තම් favorite vacation spot. එතකොට ශ්‍රී ලංකා දාගන්න, එක්ක රෝම් දාගන්න, පැරිස් දාගන්න, අන්න ඒ වගේ දාගන්න පුළුවන්. මෙතනින් වෙන හැම එකක් ඕන එකක් ඔයාට select කරගන්න පුළුවන්. questions 2 හරි 3 හරි ඒකට. එතකොට මේ question 3ටම දෙන answers මං කිව්වා වගේ notepad එකට දාගන්න, දාගෙන save කරගන්න. ඔයාට ඉස්සරහට ඕන වෙනවා. මේක confirm කරපු ගමන් මට ඒකේ screenshot එකක් ගන්න බැරි වුණා. ඒ confirm කරපු ගමන් eBay එකේ message එකක් දෙනවා. ඔයාට in future මොනහරි අවශ්‍යතාවයක් වුණත් අපි මේ ප්‍රශ්න ටික අහනවා. එතකොට මේක අනිවාර්යෙන් අපි දෙන්න ඕන. අන්න එතකොට තමයි ඔයාට හිර වෙන්නේ. ඔයාට හදිසියෙ මේ උත්තර තුන දී ගන්න බැරුව තව account එක restrict වෙනවා. right එතනින් එහාට කිසිම කුල්ලු බලන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතන්නේ වෙන කෙනෙක් මේක use කරනවා කියලා. හරිද? එතකොට මෙන්න මේක අලුත් දෙයක් ගොඩක් කට්ටි කරනවත් කරලත් ඇති. හැබැයි දන්නේ නැතුව ඇති, අහමාරණ මතකත් නැතුව ඇති. පොඩ්ඩක් මේක ගැන concern ව හිතන්න. මේක ගොඩක් වටිනා දෙයක්. ඒක නිසා අනිවාර්යෙන් save කරගන්න.
රයිට් එතකොට මේ වගේ එකක් ඔප් අප් වුණ එකත් තැන්ක්යූ කියලා කියනවා මේ මල්ලිට මම සෙෂන් එක කරද්දි. එතකොට තැන්ක්යූ එහෙනම් මේ වීඩියෝ එක බැලුවට ගොඩක් වටින එකක් කරේ. ඒක නිසා මේක ෆලෝ කරන්න කවුරු හරි වෙන කෙනෙක් දන්නේ නැති කෙනෙක් ඉන්නව නම් යාටත් කියන්න මෙහෙම දෙයක් වෙයි කියලා. මොකද ඔයගොල්ලෝ ක්ලාස් එකකට යනකොට හරි කවුරු හරි අනිවාර්යෙන් ඇති වාගේ යහපත් හිටපු කෙනා හරි යා නොදැනුවත් ඇති. පොඩ්ඩක් කියන්න මෙන්න මේ වගේ දෙයක් වෙයි පොඩ්ඩක් බලන්න කියලා. මොකද ඒ තැන් වලින් කියලා නැති නිසා තමයි ඒගොල්ලෝ දන්නේ නැත්තේ. ඒ නිසා පොඩ්ඩක් කන්සර්න් වෙන්න. අපි හැමෝටම උදව් කරගෙන ඉස්සරහට යන්. එතකොට තමයි අපි ශ්‍රී ලංකියන් විදියට අපේ නම ග්ලෝබලි ගෙනියන්න පුළුවන් වෙන්නේ. Right? එහෙනම් think wisely, don't work hard, work smart. Happy selling. Please subscribe my channel. FB එක through ඕනමින් කාර් එකකට එන්න පුළුවන් විදියට උදව් කරන්න. එහෙනම් bring models to Sri Lanka, Sri Lankan to the globe. Thank you.